සියලු දිනාම ගොඩක් කාදරෙන් පිළිගන්නවා. ඔන්න වෙනද වගේම අදත් අරගෙන ආවේ ඔයාලා ආස විදිහ ලස්සන මූවි එකක්. මේකේ කතාව ගැන චුට්ටක් කියන්නම්. අනාථ නිවාසික හැදුණු සොපියා කියන තරුණ කන්‍යාවක් ධනවත් මහලු ව්‍යාපාරිකයෙක් සමග විවාහ වෙනවා. මේ කාලයේ වෙද්දී ටියුලිප් කියන මල් වර්ගයට වෙරඳ පොලේ ඉහළ වටිනාකමක් ලැබුණා. ඒව හරිම දුර්ලභ ලස්සන මල් වර්ගයක්. ඒවා මිල නිතර මිහල පහර ගියා. ඉතින් සොපියාට හදිස්සියම වුණ ගැහුණු තරුණ චිත්‍ර ශිල්පියෙක් සමග ඇය ආදරෙන් බැඳෙනවා. ඉතින් මේ දෙන්නගේ අනියම් ප්‍රේමය නිසා ධනවත් ව්‍යාපාරිකයාගේ ජීවිතයේ වගේම තවත් ගොඩක් අයගේ ජීවිතේ වෙනස් වුණා. ඇත්තට මේකේ කතාව ගොඩක් ලස්සන ස්ටෝරි එකක්. ඉතින් අපි බලමු ටියුලිප් මලකට පුළුවන් වෙයිද කියලා මෙයාලගේ ඉරණම් වෙනස් කරන්න. එහෙනම් අපි යමු සම්පූර්ණ කතාව බලන්න. කතාව පටන් ගන්නේ සොපියා කියන අනාථ නිවාසයේ ජීවත් වෙන කන්‍යාවකගෙන්. ඇයට හදිසියේම විවාහ යෝජනාවක් ඇවිත් ගොඩක් දැනවත් පුද්ගලයෙක්ගෙන්. ඉතින් මේ අනාථ නිවාසයේ ඉන්න ඇබස් මෞතුමිය සොපියාට උපදෙස් දෙනවා. විවාහය කියන්නේ ගොඩක් හොඳ දෙයක්. සෑමයක ආදරෙන් කීකරුව සහ ගෞරවාන්විතව ජීවත් වෙන්න. අනාථ නිවාසයට පයින් ආපු සොපියා ඇමරිකාවේ තියෙන ඇම්ස්ටර්ඩෑම් නගරයට පිටවෙලා යන්නේ අශ්ව කරත්තකින්. ඊට පස්සේ අවුරුදු 3කට පස්සේ ඇම්ස්ටර්ඩෑම් නගරයට තමයි අපි වරගෙන යන්නේ. මේ වෙද්දී සොපියා මේ ධනවත් ස්වාමි පුරුෂයා එක්ක සතුටින් කල් ගෙවනවා. කොලීනියස් කියන මේ මහලු මිනිසා තමාගේම දරුවෙක් වෙනුවෙන් හැමදාම සිහින දකිනවා. මේ ගෙදර වැට ඉන්නවා තව ගර්ල් කෙනෙක්. ඇගේ නම මරියා. කොනේ සාධික වර්ගයක් මෙයට ගන්න හදන්නේ මේ වෙලාවේ. ඒ වස්තරඹ වර්ගයේ සාධිකා. ඇත්තටම අපිට මේ කතාව කියන්නේ මරියා කියන සේවිකාව. ඇයට අවශ්‍ය වුණේ නැහැ කවදාවත්ම සොපියාගේ තැන අරගන්න. ඒත් මහත්තයා නම් ඇයට ටිකක් තදින් ඉන්නේ. මරියාට ඉන්නව පෙම්වතෙක්. ඔහු මාළු වෙලෙන්දෙක් නිසා නිතරම වගේ කෑමට හදන්නේ මාළු. ඇත්තට මරියා හොට ගොඩක් ආදරෙයි. මෙයාල මොන ගැහෙන්නේ පරිස්සමට. මොකද හාම්පුතාට අහු වුණොත් ප්‍රශ්නක් වෙන්න පුළුවන්. මේ මාළු වෙලෙන්දාගේ නම විලියම්. ඕනි දවසක් සොපියා යන වෛද්‍යවරේ කම්බ වෙන්න. ඉතින් සොපියා ඔහුට කියනවා මගේ සැමියාට දරුවෙක් අවශ්‍යයි. ඒ නිසා පිළිසිඳ ගැනීමට උදව් කරන්න කියලා. හැබැයි ඉතින් මේ ડોක්ටර් ඇගේ ඉල්ලීම බාරගන්නේ වැරදි විදිහට. මේ හින්දා සොපියාගෙන් කණේ පාරකුත් කන්න වුණා. අනේ මට දහස් වාරයක් සමා වෙන්න. මදයි උදව් කරන්න ගියා. එදාර සැමියා දෙවියන්ගෙන් ඉල්ලනවා දරුවෙක් ලබා දෙන ලෙස. ඉතින් මෙයා දවසින් දවස දෙවියන්ගෙන් ඉල්ලා සිටියා. සොපියා නම් ඉන්නේ ටිකක් කලකිරීමෙන් වගේ. කොහොම හරි ටික දවසකට පස්සේ කොනී තීරණය කරනවා චිත්‍ර ශිල්පියෙක් මෙයට ගන්න. මොකද ඔහුට අවශ්‍යයි සොපියාගේ සුන්දරත්වය චිත්‍රයට නගන්න. එතකොට ඒක දකින අය කියයි මේ වාසනාවන්ත මහලු මිනිසට ලස්සන බිරිඳක් හිටියා කියලා. ඉතින් මේ චිත්‍ර ශිල්පියා ගෞරවාන්විත සහ දක්ෂ කෙනෙක් කියලා තමයි කොනීලියස් බිරිඳට හඳුන්වලා දෙන්නේ. ඔන්න ඊළඟ දවසේ චිත්‍ර ශිල්පියා මෙයාලගේ නිවසට එනවා. ඉතින් මේ වෙලාවේ තමයි ඔහුට මුලින්ම සොපියා මුණ ගැහෙන්නේ. ඇය සැමියා එක්ක සිටීම සඳහා සූදානම් වුණා. ඒ චිත්‍ර ශිල්පියා ඔහුට අවශ්‍ය විදිහට මෙයාලේ ඉරියව්ව වෙනස් කරනවා. ඇත්තටම මරියත් ආසයි ලස්සන මිල අධික සළු පිළිවෙලට. ඇයි ඒ වගේ ලස්සන බයන ගමන් ඉන්නේ. සිතුවම අඳින අතරතුර කොනියෝගේ ව්‍යාපාර ගැන මේ තරුණයාට කියනවා. ගම්බිරි, සාදික්ක, කරාබු නැටි, කුරුඳු සහ චිගින බැටි භාණ්ඩ වගේ දේවල් තමයි ඔහු ප්‍රධාන වශයෙන් වෙළඳාම් කරන්නේ. විලියම් යනවා ටියුලිප් මල් වෙන්දේසි කරන තැනකට. මේක හරියට සූදුවක් වගේ. අතිවිශාල සල්ලි ප්‍රමාණයක් උපයනවා වගේම අහිමි වෙන්නත් පුළුවන්. හැබැයි විලියම් ළඟ තියෙන්නේ ෆ්ලෝරින් 18යි. ෆ්ලෝරින් කියන්නේ මුදල් වර්ගයක්. ඉතින් ඔහුට මුදලේ මිලදී ගන්න පුළුවන් උනේ සුදු පාට ටියුලිප් මල් පමණයි. චිත්‍ර ශිල්පියා මේ අතර සිතුවම අඳින වෙලාවේ සොපියා දිහා බලන්න හිතේ මොනාහරි දෙයක් තියාගෙන වගේ. ඇයගෙත් පොඩි වෙනසක් බේනවා. පහුවෙන් දවස සොපියා ඇගේ සැමියාට කියනවා මම චිත්‍ර ශිල්පියාට කැමති නෑ. ඉතින් ඔහු ආනවා ඇයි එහෙම කියන්නේ? මොකද්ද හේතුව? ඒක භයානකයි, මිල අධිකයි, දෙවියන්ගේ ගැරහීමට ලක් වෙනවා. මේ වගේ එක එක හේතු කියනවා. මේ නිසා කොණී වෙන චිත්‍ර ශිල්පියෙක්ව ගන්න ඇයට පොරොන්දු වුණා. ඒත් එදා රෑ සොපියාගේ හිත වෙනස් වුණා. ආයේ චිත්‍ර ශිල්පියාව ගේන එකට ඇය කැමති වුණා. අනිත් පැත්තෙන් මරියා සහ විලියම් මුණ ගැහිලා කතා කර කර ඉන්න අතරේ මරියා දකින්න ඔහු ටියුලිප් මෙයට ගත්ත සාධිකේ. ඔයා මොකුත් මෝඩ වැඩක් එහෙම කරේ නෑ නේද? නෑ, මම ඒක කරේ අපේ අනාගතය ගැන හිතලා. මේ වෙලාවේ සොපියාගේ සිතුවමක් අඳින ගමන් ඉන්නේ.
මෙයාර නිල් පාට ගැන කතා වෙනවා. සොපියාගේ මතය වෙන්නේ නිල් පැහැය නිර්මලත්වයේ වර්ණයේ විදිහට. ඒත් මොහු කියන්නේ නිල් පැහැය තමයි වැඩිම වේදමක් යන වර්ණය කියලා. ඔන්න ඊළඟට මෙයා ගෙදර ඇවිත් සිතුවම් වර්ණ ගන්වන්න හදන්නේ. ඒකට ඔහුගේ ළඟින් ඉන්න ගර්ල් කෙනෙකුගෙන් උදව් අරගන්නවා. හැබැයි මෙයා ටික දිගටම සොපියාව මැවිලා පේන්න අරගත්තු නිසා හිත කලබලයි. දෙවේනේ මට උදව් කරන්න. මම ආදරෙන් බැඳිලා. ඉතින් ඔහු ඉක්මනින් යනවා සොපියා හොයාගෙන. මෙහෙන් නෑ මරියට බොරු කියලා ඔහුව හොයාගෙන යන ගමන්. වෑන් එක පැත්තෙන් දුවගෙන එන අතර සොපියාත් වෑන්ගේ ගෙදරට ගිහින් බලද්දී දොර අරින චිත්‍ර ශිල්පියාගේ යාළුවා ගැරට්. ඉතින් සොපියා ආයෙත් එද්දී දකින්නවා ටියුලිප් පොහට්ටුවක් නිසා ජීවිතේ නැති කරගත්තු මනුස්සයෙක්ව. ඊළඟ සීන් එකේදී සොපියාට ලියුමක් කියවලා වෑන් කියන චිත්‍ර ශිල්පියා. ඔහුට ටියුලිප් මල් ටිකක් අවශ්‍යයි කියලා. ඉතින් ඇගේ සැමියායි මල් ටික වෑන්ට යවන්නේ සොපියාගේ අතේ. ඇය ගොඩක් කැමැත්තකින් අන්නේ. කොහොම හරි ඇයෙනවා චිත්‍ර ශිල්පියාව හොයාගෙන. මේ දෙන්නට දෙන්න මූණට මුණ ගැහුණත් ඔවුන් එක වචනයක්වත් කතා නොකර ආදරෙන් බැඳෙනවා. ඔවුන් දැනටමත් රහස් ප්‍රේමයක් පටන් අරගෙන ඉවරයි. පුරුදු විදිහට චිත්‍රාන්දින වැඩේ සිදු කරගෙන යනවා. ඒ වගේම ආදරයත්. මේ වෙලාව විලියන් එනවා සොපියා හිටපු අනාථ නිවාසෙට. ඇත්තටම මෙතන ටියුලිප් වගාව සාර්ථකව කරගෙන යනවා අබස් මහතුමිය. ඔයාලට මතක ඇති විලියන් සුදු ටියුලිප් මල් වගාවක් මෙහෙදී ගත්තනේ. ඉතින් යාට ලැබුණු සාහිතිකී අනුවස්සනක් දාගන්න තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් ඇය ඔහුට අස්සන් කරලා දුන්නා. ටියුලිප් මල් වර්ග කිහිපයක් තියෙනවා. ඒ වගේම පාට අනුව තමයි මිල තීරණය වෙන්නේ. කොහොම වුණත් දවසින් දවස වටිනාකම වැඩි වෙනවා. විලියන් ඔහුගේ ටියුලිප් වගාව බලන්නේදී මෙයා දකින්න ආශ්චර්යමත් දෙයක්. දැනට තියෙන මිල අධිකව මලක් පිපිලා. කොහොම වුණත් විලියන් ඒ මලත් අරගෙන ඇවිත් මරියා එන තැනින් තියෙනවා. මරියා මේ මල දැකලා ගොඩක් සතුටු වුණා. ඒත් එදා මාළු විකුණන්න ආවේ වෙන වෙලෙන්දෙක්. මේ වෙලාව කොණී යන්න හදානේ පාටියකට. හැබැයි සොපියා බොරු ලෙඩක් දාලා ගෙදර නැවතුණා. විලියන්ගේ ටියුලිප් මලක් ඉහළ ලාංසුවකට විකිණෙනවා. ඉතින් ඔහුට ගොඩක් මුදල් ලැබුණා. ඔහු බලාපොරොත්තු වුණු මුදල තියාගෙන ඒකෙන් ටිකක් අනාථ නිවාසයේ වෙනුවෙන් තෑගි කරා. සොපියා මේ වෙලාවේ හැමෝටම හොරෙන් කොයි හරි යනවා. ඒක දකින විලියම් හිතන්නේ ඒ මරියා කියලා. ඉතින් ඔහු යනවා සොපියා පස්සෙන්. ඇත්තෙම විලියන් කියන්නේ ගොඩක් හොඳ මිනිස්සෙක්. මෙයා සොපියාගේ පසුපස දිගටම යනවා. ඇය යන්නේ වැන්ව මුණ ගැහෙන්න. ඉතින් විලියන් දකින්නවා ඒක. මේ දෙන්නගේ ආදරය නිසා විලියන්ගේ හදවත බිඳෙනවා. මොකද ඔහු හිතාගෙන ඉන්නේ මරියා කියලානේ. විලියන්ගේ හිත බිඳුන නිසා ඔහු මත්පැන් බොන ගමන් ඉන්නේ. මේ වෙලාවේ ඔහු ළඟට ආපු තරුණියක් විලියන්ට ලං වෙන්න උත්සාහ කරනවා. ඒත් ඔහු ඇයට යන්න කිව්ව නිසා ඇය යන්නේ විලියන්ගේ සල්ලි මල්ලත් අරගෙනමයි. දැනටමත් විලියම් පරක්කු වැඩි. විලියම් කෑ ගහලා කියනවා කණිකාව මගේ සල්ලි හොරකම් කරා කියලා. ඒක ඇහෙනවා එතන හිටපු අර තරුණියගේ අයියට. ඔහු විලියම් එක්ක රණ්ඩුවක් ඇති කරගත්තා. ඊට පස්සේ විලියම්ව නාවික හමුදාවේ අයට බාර දෙනවා. සොපියාට දැන් යන්න වෙලාව හරි. මොකද ඇගේ සැමියා යන වෙලාව දැන්. ඒත් වැන්ට ඇය යන එක ගැන හරිම දුකයි. මේ අතර සොපියා ගෙදරට එන ගමන් ඉන්නේ. ඇගේ සැමියත් මේ වෙලාවෙම ගෙදරට ආවා. කොහොම හරි සොපියාගේ අතුරට ඇවිත් කොණේ එන්න කලින් ඇඳට ගිහින් නිදාගත්තා. කොහොම හරි මරියාට කටකතා වලින් ආරංචි වෙලා විලියම් මුහුද තරණයට ගිහින් කියලා. මේ වෙද්දි ඇයට දරුවෙක් ලැබෙන්න ඉන්නේ විලියම්ගේ. ඉතින් ඒ ගැන මරියා ගෙදරයි දැනගත්තොත් ලොකු අවුලක් වෙන්න පුළුවන්. ඒ වගේම විලියම් දන්නේත් නෑ මේ ගැන. කොහොම නමුත් මරියා මිස් එක කියන්නේ ඔයා මාව අස්කේරුවත් මම චිත්‍ර ශිල්පියා වැන් ගැන හැමදේම ඔයාගේ මහත්තයාට කියනවා. ඇත්තටම සොපියාට අවශ්‍ය කරන්නේත් මේ වෙලාවේ මරියාට උදව් කරන්න. කොහොම වුණත් කොණී මහත්තයාගෙන් මේ දේවල් හංගන්න සිද්ධ වෙනවා. එදා රෑ සොපියාට නිින්ද යන්නේ නැහැ. මේ වෙද්දිත් මහත්තයා හැරලා ගොඩක් දුකින් වගේ ඉන්නේ. ඒකට හේතුව ඔහුගේ කලින් බිරිඳට ළමයි දෙන්නෙක්ම නැති වෙලා. දෙවියන් ළමයා ඉපදෙනකොට තමයි ඇයි මේ ගිහින් තියෙන්නේ. කොනේලියස් දෙවියන්ගේ නිල්ඩුවේ ළමයිගේ ජීවිතයේ බේරෙලා අම්මව අරගන්න කියලාලු. ඒ ගැන හිතලා තමයි ඔහු දුකින් ඉන්නේ. ඉතින් සොපියා මේ වෙලාවේ කියනවා යට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. ඒක අහලා කොනේට අදහ ගන්නත් බෑ. ඔහු ගොඩක් සතුටින් ඉන්නේ මේ නිසා. සොපියා සැලස්මක් හදනවා සැමියාගේ නැත්ත හංගන්න. ඇයි හිතන්නේ ඒකෙන් හැමෝගෙන් ප්‍රශ්න විසඳෙයි කියලා. මේ වැඩේට ડોක්ටර් කෙනෙක්වත් සම්බන්ධ කරගන්නවා. ඒ වෙන කවුරුත් නෙවෙයි අර කලින් හම්බුණු ડોක්ටර්මයි. මේ වෙලාවෙ ඔහු සොපියාව පරීක්ෂා කරන්න ගිහින් ආයෙත් කනේ පාරක් කෑවා. කොහොම වුණත් ડોක්ටර් කියනවා කොනීලියස්ට ළමයා ලැබෙනකන් ඇගෙන් ඈත් වෙලා ඉන්න ඕනේ.
එහෙම නැති වුණොත් ළමයාට අනුතරක් වෙන්න පුළුවන්. සොෆියාට ලැබෙන්නේ යන්නේ පිරිමි දරුවෙක් කියලා දැනගත්තට පස්සේ කොනේ තවත් සතුටු වුණා. ඩොක්ටර්ට මේ වෙද්දිත් කියලායි තියෙන්නේ මෙයාලගේ සැලැස්ම. ඊළඟට මාරියා ගෙදර වැඩ කරන ගමන් ඉද්දි වමන යන්න ආවා. මේ වෙලාවේ කොනී ළඟ ඉන්න නිසා සොෆියා වමනේ කරා වගේ රඟපාලා කොහොම හරි මෙයාලා එකෙන් බේරුණා. ඉතින් මෙහෙම කාලය ගත වෙද්දි සොෆියා බැන්ඩ කියනවා අනාථ නිවාස ටියුලිප් වගාවක් තියෙනවා කියලා. වෙන් රෑ ගිහින් මල් හොරගම් කරන්න හදන්නේ. හැබැයි ඔහු හැබැස්ට වුණා. ආයි සිහිය එන්නේ පහුවෙන්ද උදේ. වෙන් මෞතුමියට කියන්නේ මම කලාකරුවෙක්. මං කාන්තාවක් සමග ආදරෙන් බැඳිලා ඉන්නේ. ඒත් මගේ ළඟ සල්ලි නෑ. ඇත්තෙන් මට සමාව වෙන්න. ඇබස් මෞතුමිය විලියන් ගැන විස්තර කියනවා. ඔහු ගොඩක් හොඳ මුදලක් හොයාගත්තා විශේෂිත ටියුලිප් මලක් විකුණලා. කොහොම වුණත් විලියන් දැන් නැති නිසා මෙයාට බාර දෙන වගාව. බුද්ධිමත්ව ආයෝජනය කරන්නත් උපදෙස් ලැබෙනවා. ඉතින් වෙන් ටියුලිප් ව්‍යාපාරයේ සාර්ථකව කරගෙන යනවා. මරියට දරුවා ලැබෙන ලන් වෙලා. ඇගේ වැඩවලට උදව් කරන්නේ සොපියා. මේ වෙද්දි වෙන් අතේ ගිල්ඩස් 1200ක් වගේ ලොකු මුදලක් තියෙනවා කියලා ඇබස් එක කිව්වා. ඉතින් මෞතුමිය මෙයාගේ සාර්ථකත්වයේ දැකලා ඉහළ වටිනාකමක් තියෙන ටියුලිප් පොහට්ටුවක් දෙන්න පොරොන්දු වුණා. මරියා තාමත් මඟ බලාගෙන ඉන්නේ විලියන් ඇයි කියලා. ඒත් ඔහු එන පාටක් නැහැ. මේ වෙලාවට දරුවා ලැබෙන්න යන්නේ. ඉතින් සොෆියාට උදව් කරන අතරේ කොනියු යවන ඩොක්ටර් එක්කන් එන්න. ඩොක්ටර් තික්මණින් මෙතනට ආවා. ප්‍රසූතිය කරන කාමරයට යන්න හදන්නේ. මේ වෙලාවේ කොනී ඩොක්ටර්ට කියන්නේ මොනාහරි ප්‍රශ්නයක් වුණොත් බිරිඳව බේරලා දෙන්න. දරුවව අත්හරින්න කියලා. ඒක සොෆියාටත් ඇහෙනවා. කොහොම වුණත් මරියාට ගැහණු දරුවෙක් ලැබුණා. ඒ සොෆියාව බේර ගන්න බැරුණා කියලා තමයි ඩොක්ටර් කොනීට කියන්නේ. මේ අතරතුර වෙන් දැනට තියෙන වටිනාම ටියුලිප් පොහට්ටුවක් වෙන් දේසි කරන්න හදන්නේ. ඒකේ සැබෑ අයිතිකරු විලියම්. එහෙම නැත්තම් මාඩ් වෙරෙන්දා. ඔහු ඒකට නම දාලා තියෙන්නේ අත්මිරාල් මරියා කියලා. කෙනී දකින්නවා මරියාට ඉපදුණු දරුවව. නමුත් සොෆියා බෝවෙන රෝගයක් නිසා මිය ගිහින්. ඉතින් මෙයාට ඇයගේ ළඟටවත් යන්න අවසර දෙන්නේ නැහැ. අත්මිරාල් මරියා කියන මලට මුලින්ම කවුරුත් ලාන්සාවක් ඉදිරිපත් කරන්නේ නැහැ. හැබැයි පොඩි වෙලාවක් යද්දි ලොකු තරගයක් ආරම්භ වුණා. මේ වෙලාවේ සොෆියාව පෙට්ටියක දාලා අරගෙන යනවා. ඇගේ මරණය නිසා කොනී ගොඩක් දුක් වෙනවා. සොෆියාව බෝට්ටුවක දාලා කොයි හරි අරගෙන යන ගමන් ඉන්නේ. මරියා පොරොන්දු වෙනවා දරුවා තමන්ගේම දරුවෙක් වගේ බලා ගන්න. කෙනියට සොෆියා කියලා නම තිව්වා. මේ වෙලාවේ වෑන්ගේ නිතාමත් වටින ටියුලිප් මල අරගන්න ගොඩක් ගැලුම් කාර්යයක් ඉදිරියට ඇවිත්. ඒත් ඒක අරන් එන්නේ අවන්න වෙන්නේ කැරට් කියන වෑන්ගේ යාළුවාට. ඔහු ගොඩක් මත්පැන් බොන කෙනෙක්. ඒත් වෑන්ට වෙන කරන්න දෙයක් නැහැ. මොකද ගැලුම් කාර්යෝ කැමති නැහැ වෑන් යනවට. එයාලට සැකයි සල්ලි අරගෙන ඔහු පෑන්ලා යයි කියලා. කොහොම වුණත් ගැරට් යානවා මල අරගෙන එන්න. ඔහු යන අතර යාළුවෝ කතා කරනවා මත්පැන් බොන්න. හැබැයි ගැරට් එක ප්‍රතික්ෂේප කරලා ගෙහින් මෞතුමියගෙන් මල් පොහට්ටුව අරගත්තා. කොහොම වුණත් පොහට්ටුව ගැන ගැරට් දන්නේ නැහැ. මෞතුමිය ඔහුට කියන්නේ ඒක ලුණු ගෙඩියක් කියලා. සොපියාවත් එක මිනිස්සෙක් පෙට්ටියෙන් එළියට අරගත්තා. ඇයි බලන් ඉන්නේ වැන් එනතුරු. ඉතින් ගැරට් පොහට්ටුව අරන් එන අතරමගදී දකින්නවා සතෙක්ට වද දෙන මිනිස්සෙක්ව. මේ නිසා ඔහු කරන්නේ ඒ මිනිස්යාට ගහලා පන්නන එක. අන්නේ හින්ද ගැරට්ගේ යාළුවා ඔහුට වීරියෙක් වගේ සලකන්නේ. මෙහෙන් සොෆියා බලන් ඉන්න බැරිම තැන ඉතිනින් පිටත් වෙලා ආවා. ගැරට් හොඳටම මත්පැන් බොන ගමන් ඉන්නේ. සොපියාවිත් බලද්දී කොනී ළමයාව ආදරෙන් බලා ගන්න එක දකිනවා. ඉතින් ඇය එතනින් පිටත් වුණා. ඇය උගුලකට අහුවෙලා කියලා තේරුම් ගනිද්දි පරක්කු වැඩි. ඇයට මේ වෙලාවේ හිතෙනවා මැරිලා හිටියානම් එකක් කියලා. මේ වෙලාවේ විලියන් එනවා මරියාව බලන්න. ඉතින් මරියා ඔහුගෙන් අහනවා ඔයා කොහෙද ගියේ? අප්‍රිකාවට ගියා කියලා දැනගත්තට පස්සේ මරියා ගොඩක් කේන්තියෙන් වගේම හයියෙන් කෑ ගහලා විලියන් එක්ක රණ්ඩු කරනවා. මේක ඇහුණා කොනීටත්. ඉතින් විලියන් කියනවා ඔහු දැක්ක දේ. ඇය චිත්‍ර ශිල්පියෙක් එක්ක හිටපු කාරණාව. කොහොම වුණත් ඇත්ත කතාව මරියා මේ වෙලාවේදී විලියන්ට කිව්වා. කොනීත් මේක අහගෙන ඉන්නේ. ඒ වගේම දරුවා අයිති විලියන්ට කියලාත් කියනවා. ගැරට් හොඳටම බීලා වැන්න ඉන්න තැනට ආවා. හැබැයි මේ අරගෙන එන්න කියපු පාස්සෙලි අරන් ඇවිත් නැහැ. ඒක ලූණු ගෙඩියක් කියපු නිසා ඒක කෑවලු. ඉතින් මේ වෙලාවේ පොහට්ටුව මේට ගන්න ආපු ගැනුම් කාරයෝ කේන්තියෙන් පිට වෙලා යනවා. වැන් ලොකු අමාරුක තමයි වැටුනේ. කොනේ සම්පූර්ණ ඇත්ත දැනගෙන ඉවරයි. ඉතින් ඔහු මරියට ලියුමක් ලියනවා. මම දෙවියන්ගෙන් ඉල්ලනවා ඔයාලා ආරක්ෂා කරලා දෙන්න කියලා. ඇත්තෙන් මම සොපියව මෙහෙට ගත්තේ දරුවෙක් අවශ්‍ය වුණ නිසා. මේ නිවස නව ජීවයෙන් පුරවන්න. ඒ දැන් නැති ඔබට.
ඒ වෙනුවෙන් මගේ උරුමය සහ නාමය ආරක්ෂා කරන්න ලෝකයේ ඉදිරියේ මේ මගේ දරුවා කියලා කියන්න මේ රහස දන්නේ ඔබ සහ විලියම් විතරයි ඒක රහසක් විදිහට රකින්න ඉදින් ඔහු යන්නේ ඉන්දියානුවන්ගේ ප්‍රදේශයට මේ වෙලාවේ සොපියත් මුහුද පැත්තට දුවගෙන ගියා වැන් ඇවිත් බලද්දී සොපියා ගිහින් ඔහු නගරේ හැමතැනම ඇය හොයාද්දි දකිනවා සොපියා වතුරට විසි කරලා ගිය රෙද්ද වැන් හිතන්නේ මේ ගිහින් කියලා ටික දවසකට පස්සේ ටේලිට් ව්‍යාපාරයේ රජයෙන් තහනම් කරා මේ නිසා දහස් ගාණක් දෙන අන්ත අස්රණ වුණා මේ හැමදේම උනේ ලස්සන දේවල් වලට තියෙන අසීමිත ආශාව නිසායි හැබැයි මල් පර වුණත් තිතුවන් තවමත් ඉතිරි වුණා වසර අඩකට පස්සේ ඇබස් මවතුමිය එනවා වැන්ව හම්බ වෙන්න පල්ලේ වැඩක් බාර දෙන්න හිතාගෙන තමයි අය ඇවිත් තියෙන්නේ ඉතින් ඔහු පෑන චිත්‍ර නැවත පාට කරමින් නීති දකිනවා සොපියා මෙහි තාමත් ජීවත් වෙනවා කියලා කොනිලියස්ට අලුත් ජීවියක් ලැබුණා ඒ වගේම ආදරේ කරන පවුලකුත් ඉන්නවා ඇත්තම මේ කතාව මරියා කියලා තියෙන්නේ ඇගේම දුවවන පුංචි සොපියාට ඇයත් දැන් ඇත්ත දන්නවා ඉතින් විලියම්ට සහ මරියාට ගොඩක් ළමයි ලැබුණා මෙයාල සතුටින් ජීවත් වෙන්නේ හැමදාමත් මෙයාල සතුටින් ඉන්න ඇති ඉතින් යාළුවනේ මූවි එකෙන් අපේ ජීවිතයට ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා තව කෙනෙක්ට වරද්දක් නොකර වංචාවක් නොකර ජීවත් වෙන්න පුළුවන් නම් තමයි ඔයාට සැබෑ සතුටක් ලැබෙන්නේ කවදාවත් වැරදි දේවල් කරන්න හිතන්නවත් එපා ඒකට දඩුවම අනිවාර්යයෙන්ම ලැබෙනවා ඒ වගේම හොඳ මිනිස්සුන්ට සබා දහම පවා ආශිර්වාද කරනවා මේ මූවි එක ගැන ඔයාගේ අදහස කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා මේ වගේ මූවිස් බලන්න කැමති අය අපේ channel එක subscribe කරන්න like කරන්න share කරන්න